මේ ඔබේ මගේ බිහිසුණු ශ්‍රී ලංකාවේ කතාවයි. ගෙවුණු මාස 12 ඇතුළත ශ්‍රී ලංකාවේ උද්ධමනය 60.8% බවට පත්ව තිබෙනවා. මෙය දරාගත නොහැකි බිහිසුණු තත්ත්වයක්. 10% පයින් කොට අපේ රටවල් වල ඇඟ හිරිවැටුණු මිනිස්සුන්ට අද 60.8% උද්ධමනයක් පෙන්눔 කරමින් පවතිනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය 4.5කින් මේ මාසයේදී ඉහළ යනවා. ඒ වගේම තමයි ජූන් මාසයේදී 112.8කින් වැඩි වුණා. කොහොම වුණත් ආහාර උද්ධමනය 90.9%ක් ගෙවුණු මාස 12 ඇතුළතදී රටක මිනිස්සු ජීවත් වෙනව ඇති මේ තරම් දවැන්ත උද්ධමනයක් ක්‍රියාත්මක වන විටකදී කොහොම තිබ්බ රටක්ද මේ විනාශ කරලා දැම්මේ? කොහොමුණත් ගෙවුණු අවුරුදු කිහිපය ගත්තහම ගෙවුණු අවුරුදු දෙක ඇතුළතදී ලංකාවේ මුදල් අච්චු ගහපු ගැහිල්ල ගත් විටදී ලංකාව බරපතල මූල්‍ය අර්බුදයකට මේ වන විට ගමන් කරමින් පවතිනවා. මේ වෙද්දී ලංකාවේ ඩොලර එක අතෑරලා 200 ඉඳලා 360 වෙනකන් ගමන් කළා. මේ සියලු දේත් එක්ක ඇතිවුණු ආර්ථික ඛේදවාචකයේ ගත් විටදී ශ්‍රී ලංකා ආර්ථිකයෙන් කෙසේ ගොඩ එන්නද යන්න පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී ප්‍රතිපත්ති මේ වශයෙන් ගන්න තීරණ ගත්තාම 15% to smash private credit and drive more money to deficit in bid to restore the lost credibility of the pledge. මේව ආර්ථිකමේ ප්‍රතිපත්ති වශයෙන් ගන්න තීරණ කොහොම කරන්නද කියන දේ පිළිබඳ හිතා ගන්න බෑ. ඒ අනුව පුරෝකථනයක් තිබෙනවා 75%ක්ම වූ උද්ධමනයක් එළඹෙන මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාවට බලාපොරොත්තු විය හැකි බව. මේ වෙද්දී ලංකාව බිහිසුණු තැනකට ගමන් කරන බව පෙන්වන තවත් සාධකයක් සාක්ෂියක් බවට පත්වන්නේ මේ මොහොතේදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන්නට කිසිදු ආකාරයක උදව්වක් කරන්න කැමති නැහැ කියන දේ ලෝක බැංකුව දැනුම් දීලා. ලංකාවට අලුතින් සල්ලි දෙන්න ලෝක බැංකුව කැමති නැහැ. ලංකාවේ මිනිස්සු ගැන කනගාටු වෙන බව ඔවුන් දැනුම් දීලා තියෙනවා. ලංකාවේ පවුල් ලක්ෂයක් දිනපතා කන්න නැතුව බඩගින්නේ ඉන්නවා. පවුල් 75,000ක් කන්නේ මොනවද කියලා තාම දන්නේ නැහැ. 40,000ක් පෝෂණය ලබා ගන්න සේලයින් වලින් විසඳුම් නොදුන්නොත් ආහාර තත්ත්වය බරපතල වේවි. ආහාර සුරක්ෂිතතා කමිටු සභාපති ආන්දෝලනාත්මක අනාවරණයක් කරනවා. ලංකාව බිහිසුණු තැනක තිබෙන්නේ දේශපාලන මර්ධනය, දේශපාලන තනතුරු බෙදා ගැනීමට යහ ගියපු වැඩපිළිවෙලක් ඉතාමත්ම ඉක්මනින් අවශ්‍යයි. තමන්ගේ ආණ්ඩුව, අපේ ආණ්ඩුව, අපි මේ පක්ෂේ අර පක්ෂේ මොකක් හරි කමක් නැහැ, කුමන හෝ විදිහකින් ජාත්‍යන්තර ප්‍රජාවගේ උනන්දුව උදව්ව ලබා ගත හැකි පාලන තන්ත්‍රයක් රට තුළ බිහි වේවා. එහෙම නැතුව මාන මෙහිමිකම් කඩ කරන ඛේදවාචකයක් ඉදිරියට ගියොත් තවදුරටත් අපේ රට ලෝකයේ කොන්වන බව නියතයි. ලෑස්ති පිට ඉන්න මහා ඛේදවාචකයකට රට සූදානම්.